මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිත භාවය කියලා නම් කරලා තිබෙන පනතට සියට් කාර් රේඩියල්ස් The road is yours. ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා අත්සන් කරලා තිබෙනවා. මේක නීතිගත කළේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ඍජුව පටහැනිව. අපි පැහැදිලිව පෙන්වා දුන්නා කතානායකතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුකූලව නෙවෙයි කියලා මේ ක්‍රියාදාමය රජය කරගෙන යන්නේ. කතානායකතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා නායකත්වය ගන්නවා. අපිට ඉස්සර නම් කියන්න පුළුවන් මහමැතිවරණයේ තියෙන අහවල් කාලේ. ජනාධිපතිවරණයේ තියෙන අහවල් කාලේ. දැන් එහෙම කියන්න පුළුවන් යුගයක් නෙවෙයි අපේ රටේ තියෙන්නේ. අද තියෙන්නේ Tamanne හිතෙන්නේ මොනවද Tamanne වාසි මොනවද අන්න මේ මැතිවරණේ තමයි තියෙන්නේ. ජනාධිපතිවරණෙන් අනුර සහෝදරයා දිනනවා. ඒක කාටවත් නවත්තන්න බැ. ඉතින් ඒක තේරුම් අරගෙන දැම්මම මේක අතෑරලා පැත්තකට වුණොත් අපි හැමෝටම ලේසි ඒගොල්ලන්ටත් ලේසි. නේ? මේක නිකන් මේ බොරුවට දඟලන්න ඕනේ නැහැ. ඒගොල්ල පරාජය වෙලා ඉවරයි. තමුණාසල දන්නව මේ අරබුදේ ආසන්න හේතුව තමයි යහපාලනාන් රනිල් වික්‍රමසිංහ අගමැති ආණ්ඩුව වික්‍රමසිංහගේ විතරක් නෙවෙයි ඒ ආණ්ඩුව කාගේ කාගේත් ආණ්ඩුව සිරිසේනගේ ආණ්ඩුව අනුරදිසානායකගේත් ආණ්ඩුව යන්නේ අර අරලියගහ මන්දිරයේ ඇතුළට වෙලා හොරුවල්ලිල්ල කරේ සමහරු හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ලෙඩේට බෙහෙත් දෙනවා ලෙඩා ටික ටික සුවාතට හැරෙනවා කියලා ලෙඩාවත් දන්නේ නැහැ ලෙඩාට මොකද වෙන්නේ කියලා රනිල් වික්‍රමසිංහ නිදහස් දිනය සමරනවා මාතෘභූමියේ ඉරණම ඉන්දියානු අර්ධ කොලනියක තත්ත්වයකට පත් කරන ගමන යන ගමන අපි මෙතන ආවේ චූන් පාන්දේශපාලනය නෙවෙයි අරෝහරා මෝහරා අපි තමයි නිර්මල පරම පවිත්‍ර පූජනීය අකලංකාර මුඛාදෙක කියලා අමුනාන්සලව මෝඩ චූන් කරන ආතල් දෙන්න නෙවෙයි දැන් මම අහගෙන විජිතේර මහත්තයා කියනවා අපි දෙමළ සිංහල ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා කරන දැන් මේ කුස්සියේ ගින්දර තියෙන වෙලාවේ හැම රොටියම පුච්ච ගන්න පුළුවන් කියලා තමයි මුන්දලා හිතන්නේ එක එක්කෙනෙක් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරනවා ඊට පස්සේ ටිල්ලින් සිල්ලවිල කියනවා නෑ අපි එහෙම නීතිගත කරන්නේ නෑ කියලා මහාචාර්ය හරිනේ කියනවා නීතිගත කරන්නේ ගණිකාවන්ට වෘත්තිය කරගෙන යන තියෙන නීතිමය බාධාවල් ටිකක් තියෙනවා ඒක අයින් කරනවා කියන දෙයක් හරියට ගියහල්ලක තේරෙන්න. දැන් ඕක තමයි උන්නහලට ආර්ථික අර්බුදයට තියෙන උත්තරේ. හොරකම අද අවසානේ මොකද්ද? පළවෙනි වතාවට කැබිනට් ඇමති කෙනෙක් අද හිරබාරයට ගන්න. ඒ කියන්නේ හොරකම සමාජගත කරලා තියෙන්නේ. මොන ප්‍රශ්නේ තිබුණත් නැතත් ඔක්තෝබර් 18 වෙනකොට අනිවාර්යෙන් අලුත් ජනාධිපති කෙනෙක් එදාට දිවුරුම් දෙන්න ඕනෙමයි. ඒක කාටවත් නතර කරන්න බෑ. ඊළඟට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රී ජනාධිපතිතුමා එතුමා කියනවා එතුමා හදන සම්මිත් සම්දානය රයිලි කොසිංහ මහත්තයා උදව් කරන්නෙත් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා උදව් කරන්නෙත් නැහැ. අනුරසානක මහත්තයා උදව් කරන්නෙත් නැහැ කියලා. මට තේරෙන්නේ නැහැ එතකොට කොහටද මේ කියන්නේ කියලා. හැබැයි දැන් එතුමා ඒ කතාව කිව්වට පක්ෂයේ තීන්දුවට පිටින් ගිහිල්ලා ඇමතිකම් ගත්ත කට්ටියට වුණායලා දිනනවා. රයිලි කොසිංහ මහත්තයාට උදව් කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ගත්ත වැරදි තීන්දුවේ ප්‍රතිඵලයෙන් ඉඳ තමයි අද අපිට වමේ දේශපාලන නායකයෙක් නැති වෙලා තියෙන්නේ. පොජන පෙරමුණ මූලික වෙලා ඒ අයගෙන් එක්කෙනෙක් පත් කරා නම් එහෙනම් අද වමේ නායකයෙක් තමයි රටේ ජනාධිපති වෙන්නේ. එහෙනම් ආයි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න වෙන්නේ ඔහුව. හැබැයි මොකද කරේ? මහින්ද රාජපක්ෂ මහත්තයා බැලුවා තමන්ගේ පරපුරේ උඩ එන්න මේ වෙලාවේ ඉඩක් නැහැ. හොදෙන්න ගිහලා තියෙන්නේ. බැරලා පාර්ලිමේන්තු මැතිවරණයක් ගෙනාවා. කිසිම කෙනෙකුට බලයක් ගන්න බැරුව යනවා මේක. සමහරවිට ඒකත් රයිලි කොමසිගේ මහත්තයාගේ ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. එහෙම කරොත් ආණ්ඩුව හදන්නේ ජනාධිපතිවරයා. එතකොට රයිලි කොමසිගේ මහත්තයාට පුළුවන් මන්ත්‍රීවරු අරෙන් දෙකක් ගන්නවා, මෙහෙන් තුනක් ගන්නවා, අරෙන් හතරක් ගන්නවා, මෙහෙන් 10ක් ගන්නවා. ඔක්කොම එකතු කරලා ඔන්න 113 හදයි. මුන් එලවන්න ඕන. එලවන්න නම් මං එදා අරගලේ උදවියට කිව්වේ මේ 15 20 50 නෙවෙයි ලක්ෂ ගාණින් ගෙනල්ලා කොළඹ පුරවලා මේ ආණ්ඩුව පළවාරින්න ජයග්‍රහණේ මාවත කරා ගමන් කරන්න කියලා මං ඉල්ලනවා.